අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරනවා පිණ්ඩපාතේ. උන්වහන්සේ පිණ්ඩපාතේ කරගෙන පිණ්ඩපාතේ මගදීන් වළඳලා කුඹුරු යායවල් මැදින් වඩිනවා. ඉන්දියාවේ ඒ කාලේ මිනිස්සු ඒ වගේම චාරිකායි වඩින සංඝයාත් කැලෑ අස්සෙන් කුඹුරු මැද්දෙන් තමයි වඩින්නේ. එතකොට ඒ කුඹුරු මැද්දෙන් වැඩලා වඩිනකොට හරියටම කුඹුරු යාය මැදදී විදුලි කොටාගෙන වැස්සක් එන්න ආවා. දැන් පොද වැටෙනවා. ස්වාමීන් වහන්සේට ඉස්සරහට යන්නත් බෑ, ආපස්සට යන්නත් බෑ, වෙලාව මදි. ගහක් කොළක් අහල පහලක නැහැ. කුඹුරියාය මැද. මේ ස්වාමීන් වහන්සේ දැක්ක කුඹුරියාය මැද පොඩි පැල් කෙටියක් තියෙනවා. උන්වහන්සේ පැල් කෙටියට වැඩියා. ඒ පැල් කෙටිය හිටපු මිනිස්සයා ගෙදර ගිහිල්ලා. කුඹුරියාය බලා ගන්න මිනිස්සයා. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට ගිහිල්ලා ඒ කුටිය ඇතුළේ තන ඇතිරිල්ලක් තිබ්බා. ඒ තන ඇතිරිල්ල අසුන් ගත්තා. හෝගාලා මොරසූරන වැස්ස ඇදහැලුණා. වතුර කුඹුරු යායේ පිරෙන්න ගත්තා. අර ස්වාමීන් වහන්සේ දැස් පියාගෙන තනකොළ ඇතිරිල්ලේ දැහැන් ගත වුණා. ඍතු සම වුණා. රස්නේ සීතල හැම දෙයක්ම සම වෙලා අර ස්වාමීන් වහන්සේ ගැඟට පහසුවක් එන්න ගත්තා. ඒ පහසුව එන්න එන්න හිත ගොඩාක් සමාහිත වුණා. සමාහිත හිතෙන් සමාධිම් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ යථාභූතම් භජානාති. පින්වත් මහණෙනි, සමාධිය වඩන්ඩ සමාධිමත් හිතට යථාර්ථය අවබෝධ වෙනවා. අර ස්වාමීන් වහන්සේට මෙතෙක් කල් විදර්ශනා කරපු භාවනාමේ ප්‍රඥාව අර ස්වාමීන් වහන්සේට අවදි වුණා, විදර්ශනාව ඇති වුණා. ඒ කුටියේදීම අරහත්වයට පත් වුණා. ඊට පස්සේ ඒ උතුම් රහතන් වහන්සේ සමාපත්තිය සුවයෙන් වැඩි ඉන්නවා. වැස්ස පෑව්වා. වැස්ස පෑව්වට පස්සේ අර කුඹුරට මක්ක වෙලාද කියලා බලන්න ගොවිය දැන් කුඹුරට එනවා. ඇවිල්ලා නියරවල් දිගේ අර හදලා තිබ්බ පැල්කිටියේ ගාවට යනකොට දැනුණා කවුරු හරි පැල්කිටියේ ඉන්නවා. උගුර පෑදුවා. කවුද ඔය කුටිය ඇතුලේ ඉන්නේ? කුටිය ඇතුලෙන් හඬක් එනවා. පින්වත, හිත සතුටු කරගන්න, ඔබගේ කුටිය ඇතුලේ ඉන්නේ රාගය දුරු කළ කෙනෙක්, ද්වේෂය දුරු කළ කෙනෙක්, මෝහය දුරු කළ කෙනෙක්. එතර වෙන්න ඉතාමත් දුෂ්කර සංසාර සාගරයෙන් එතරට වැඩි නිකෙලෙස් හිතක් දරන භික්ෂුවක් ඔබගේ කුටියේ ඉන්නේ. පින්වත, හිත පහදව ගන්න කිව්වා. මේ ඇඟ සීතල වෙලා ගියා. අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා. ඇඟේ රෝමෝද්ගමනය වුණා. සාදුකාරයක් පැවැත්තුවා. ඒ සාදුකාරය පවත්වනකොට මගේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ගන්ධකුටියේදීන් බලාගෙන මේක. බුදුරජාණන් වහන්සේ ආලෝක දහරාවක් එව්වා අර කුටිය ඇතුළට. පින්වත් භික්ෂුව, නිකෙලෙස්සු ඔබ මේ කුටිය පරිහරණය කළා කියලා මේ ගොවිය සතුටු වුණාද? එහි ආනිසංසය තමයි මීට කල්ප ලක්ෂයක් ගිය තැන
රතන කුටික කියලා මේ ගොවියා පසේ බුද්ධත්වයට පත් වෙනවා. දැන් අර ගොවියා කුටිය පූජා කළෙත් නෑනේ. අද වගේ පින්කමක් තිබ්බද? ඒ මොකවත් නැතුව තමාගේ කුටිය පරිහරණය කළා කියලා සතුට. සංඝයා වෙනුවෙන්ම කුටියක් හදලා සාංගික කළ පූජා කළා. හිත ගොඩාක් සතුටු කරගත්තොත් ඒ පිනෙන් පසේ බුද්ධත්වයේ කෙසේ වෙතත් රහතන් වහන්සේ නමක්වත් වෙන්න ඒ පින බලපාන්න නැද්ද? බලපානවා. අන්නේ පින උපද්දවන්න තමයි ඒ රහතන් වහන්සේ මුලින්ම කිව්වේ හිත පහදව ගන්න කියලා. සතුටු වෙන්න කියලා. ඔබ උතුම් නිසා ඔබගේ හිත ඔබට උතුම් චේතනාවක් ආවා මේ වගේ දේවල් කුටි සෙනසුන් හදලා පූජා කරමු කියලා. මේ ලෝකේ ගොඩාක් අයට උතුම් හිත නැහැ. මිනිසුන්ට ද්වේෂය ආවට පස්සේ මිනිසුන්ට හිතෙනවා ගිනි තියන්න ඕන, ගෙවල් ගිනි තියන්න ඕන, වාහන ගිනි තියන්න ඕන, පොළු ඇරන් ගහන්න ඕන. මිනිස්යාට හිතෙනවා තරහ ආවට පස්සේ පින්වතුනි පින්පව් විශ්වාස කරන අපි කුරුළු කූඩුවක් වක්කඩන්න අපි කැමති නෑනේ. අපි කැමති නෑ කුරුළු කූඩුවක් වක්කඩන්න. කුඹුරේ ගොයම් කපාගෙන යනකොට කුරුළු කූඩුවක් තිබ්බොත් එහෙම ඒ ගොයම් පඳුර අපි ඉතුරු කරනවනේ. අපි ඒ ගොයම් පඳුරට ලෝභ කරන්නේ නෑ. අපි එහෙමනේ හැදුනේ. ගමේ ගෙයක් හදලා උළු වහනකට අපි රොත්තම ගියානේ උළු දෙන්න. අපි එහෙමනේ හැදුනේ. දැන් සමහර ලෝකේ තරහ වෛරය හිතට ආවට පස්සේ උන්ට ගෙයක් ගිනි තියන්න හිතෙනවා. ඉස්සර මිනිස්සු කිව්වා ඒ ගෙවල් නැති වෙන එකට දෙවෙනි මරණේ කියලා. දෙවෙනි මරණේ කිව්වා. මනුස්සෙක් මැරුණා වගේ කියලා. ඉතින් ඒ නිසා මනුස්සෙක් ඉඳ හිටින තැනක් හදාගන්න කොච්චර අමාරු වෙනද? ආ මේ කාලෙමයි, මේ යුගෙමයි ඔබ සංගරුවන උදෙසා කුටි හැදුවේ. මේ පින්කම් කළේ ඕවා රටේ ලෝකේ වෙන කාලේ. ඔයාලගේ හිත කොච්චර වෙනස්ද? අර හිත්වලින් ඔය හිත කොච්චර වෙනස්ද? ඉතින් ඒ නිසා පින්වතුනි හිත සතුටු කරගන්න. ඉතින් අර ගොවියා හරි සතුටුයි. පස්සේ කාලේ අර රහතන් වහන්සේ දිවසින් බැලුවා මහා වැස්සක් වෙලාවේ නිල්වන් කුඹුරු යාය මැද තමයි රහත් උනේ. අහඹු වෙලාවක වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන්න කුටියකට ගිහිල්ලා කෙලිස් වැස්සෙන් තෙමෙන්නේ නැති විදියටම හිත හැදුවා. මොකද්ද මං කරපු පින කියලා බැලුවා අපස්සට. හරි පුදුමය වින්වතුනි, ඒ කාලේ වෙලා තියෙන දේ දිවසට පේනවා. උන්නාන්සේගේ දිවසට පෙනුණා පෙර ජීවිත බැලීමේ ඥාණයට පෙනුණා මීට කල්ප 91කට කලින් ලෝකේ පහළ වුණා විපස්සී කියලා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ විපස්සී තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. රං වං රං ශ්‍රී දේහෙන් යුතු මගේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ආකාශයෙන් වඩිනව දවසක් මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාන් වහන්සේ එහෙම වඩින අතරේ ඔන්න එක දවසක් මිනිස්සෙක් ලඹු කබලකට වතුර ටිකක් අරගෙන හේනට යනවා. හේනට යද්දී මේ මිනිස්සයා දැන් වතුර ටිකුත් අරන් යන්නේ හේවනල්ලක් වගේ ලාවට දැකලා ඉක්මනට උඩ බලනකොට බුදුරජාණන් වහන්සේ වඩිනවා ආකාශයෙන්.
දැන් ওই අපේ හිතට සද්ධාාවක් ඇති වුණාට පස්සේ අතේ තියෙන මල් ටික මෙහෙම ඉහිරවන්නේ අතේ තියෙන පත්කඩේ මෙහෙම දාන්නේ චෛත්‍ය ගර්භයක් ඇතුළට ගිහිල්ලා සද්ධාාවක් ඇති වුණාට පස්සේ කන කරපවා ගලවලා චෛත්‍ය ඇතුළට දාන්නේ මේ මිනිස්යාට දැන් දෙන්න දෙයක් මොකුත් නැහැ දැන් ආකහේ අර අතේ තිබ්බ වතුර ටික වීසිකන අහසට අගෞරවෙන් නෙවෙයි මේ මිනිස්යාට සද්ධාව සද්ධාව මට මතකයි මේ එක්තරා විශාල ස්තූපයක ධාතු නිදානියක් වෙලාවේ ඒක ඒ වෙලාවේ තුටුමා මට මතකෙදින මම සාමනීරද මට මතක නැහැ මීට බොහෝ කාලයකට කලින් මම මේ චෛත්‍ය ඇතුළට ගියා ඇතුළට යනකොට මොනවද දෙන්නේ දැන් අම්මලා කනකර හරි ගලවලා දානවානේ ඇත්තට මේ වෙලාවේ හදවත උනත් ගලවලා ඇතුළේ තියන්න තරම් හිතෙනවා අර මිනිස්සයාට හිතුනේ අර වතුර ටික විසිකලා හසට ওই සමහර අම්මලා පාරදීන් මොන ගැවුනට පස්සේ අනේ හාඳුරනේ කියලා අර බෑගේ තියෙන සබන් කෑල්ල මේ පාන්තරේට දානවා අපි ඉස්සර පින්නපාත යනවනේ පින්ඩපාතේ ගිහිල්ලා කලබලේට අර අම්මල අර බත් එක අසටම සබන් කෑල්ලක් දානවා එහෙම වෙනවා පව් හොඳලා තියෙන දේ පුදනවා තියෙන දේ පුදනවා අර මිනිස්සයා හේරට යන මිනිස්සයා වතුර ටික අහසට විසික කරනකොට ලෞතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රකෘති ඉරිදීයක් තියෙනවා අහසින් මෙහෙම තප්පරයට ගියාට ඒ යන තැන යොදුනක් පහළ මේ ගහක කුරුල්ලෙක් හිතන සිතිවිල්ලත් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙහෙම වඩිනකොට බුදුරජාණන් වහන්සේ ඒ කෙරෙහි ඥාන දර්ශනය යොමු කළොත් එහෙම ඒ කුරුල්ල හිතන එකක් දන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ අහසින් යන ගමන් දැක්කාර මිනිස්සෙක් වතුර ටිකක් විසික කරනවා බුදුරජාණන් වහන්සේ ඉරිදියක් කළා අර වතුර ටික බිමට වැටෙන්නේ නැතුව ලස්සනට වතුර ටික වතුර බෝලයක් වුණා වතුර බෝලයක් වෙලා එහිම අහසට ගියා බුදුරජාණන් වහන්සේ වතුර බෝලේ මෙහි මතට රම්මේ වැළඳුවා ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකිට කොයි තරම් අනුකම්පායිද කොයි තරම් අනුකම්පායිද අර වතුර ටික ඉස්සපු මිනිස්සයා පස්වන ප්‍රීතියට පත් වුණා ආනේ පිම්බලේ තමයි වැස්සක් වෙලාවක නිල්වන් කුඹුරු යායක තන්නේ වෙලා කුටියත් තුල අරහත්ට වත් වුණා වතුර ටිකක් පුදලා පහන් සිතින් කරන පින එහෙමෙනවා පහන් සිතින් කරන පින එනවා හිත ගොඩාක් පහදව ගන්න පුංචි දෙයින් නමුත් හිත සතුටු කරව ගන්න දැන් ඔයාලට දැනෙනවද මන්දනේ මට නම් ඒ උනාට හිතෙනවා අපිට මේ පිංකම් දැනෙනවා මදි කියලා වගේ හිතෙනවා හේතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි කියමු මෙතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා රහතන් වහන්සේලා වැඩ ඉන්නවා මේ පැත්තෙන් රහතන් වහන්සේලා මෙහින් රහත් භික්ෂුණීන් වහන්සේලා ඔයාලා දානයක් ගෙනලා පූජා කළා පස්වන මේ සද්වර්ණ බුද්ධ රශ්මි ධාරා විහිදවන බුදුරජාණන් වහන්සේට දානි බෙදුවනි කියලා ඈත ඉඳලා කොච්චර සතුටින් ඉඳීද කොච්චර සතුටින් ඉඳීද එහිනම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පිනට වැඩි ආනිසංසයි කුටි පූජාව කියලා. ඒ පිනට වැඩි නම් කුටි පූජාව. එතකොට අපි කොච්චර සතුටු වෙන්න ඕනද? මේ පිනම ඇති කියලා. මේ පිනම ඇති මනුෂ්‍ය ජීවිතේ අනේ අපි කුටි සෙනසුනක් හැදුවනේ. සංසාරේ ඉපදෙච්ච නැති ජීවිතයක් නැහැ. ඉහතියපු නැති පොළොවේ කිසිම තැනක් නැහැ. පියාසර නොකරපු තැනක් ආකහේ නැහැ.
ඉච්ඡර සංසාරී ඉපදිලා මේ හැම බිංගල බින් අඟලකම මට කියලා අපිට කියලා මගේ කියලා අපි කියලා ගෙවල් හදාගෙන ඉඳලා තියෙනවා මේ මහ පොළොවේ අපි ඔය ඉඳගෙන ඉන්න තැන්වල ගැඩවිල්ල වෙලා පොළොව හාරහාරා මගේ 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 කියලා හාරනවා ඔය ගැඩවිල්ල එහෙමනේ හාරනවා කියන්නේ මේ ටිකත් මගේ කියලා හාරනවා මේ ටිකත් මගේ කියලා හාරනවා ගැඩවිල්ල අපි සංසාරේ මේ මහ පොළොවේම හුඹ සහරගෙන වීය වෙලා මගේ මගේ අපේ අපේ කියා හිටියා හැබැයි මේ මහ පොළොවේ අපි අනුන්ට තැන හදලා දුන්නා නම් අතිශයින්ම දුර්ලභයි අනුන්ට තැනක් හදුවා නම් ඒ අය අතරිනොත් කුටි සෙනසුනක් හදනවා නම් බුද්ධ ශාසන හතරයි මේ කල්පේම අපි මීට කලින් බුද්ධ ශාසන වල කුටි සෙනසුන් හදලා පූජා කළා නම් අනේ මෙච්චර සංසාරයක් ඇයිද අපි මෙච්චර විඳවන්නේ ඇයිද මෙච්චර කර්කස නපුරු ලෝකික අපි ඉපදෙයිද එහෙනම් ඒ පින තියෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට නොපෙනී තියන්නේ නැහැ. ඒ මහා කරුණාවට නොපෙනී තියන්නේ නැහැ. අපිට මහා මහා පින්කම් කරගන්න බැරි වුණා. මහා කුසල් කරගන්න බැරි වුණා. බලන්න මේ සංසාරේ අපිටත් පින ලැබුණා. ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ වගේ පින් කරගන්න කුසල් කරගන්න වාසනාව ලැබුණා. ඒ නිසා අප්‍රමාණ සන්තෝෂයටපත් වෙන්න අනේ අපි අතින් මහත්ඵල මහානිසංස කුසල් රැස් කෙරුණා කියලා සන්තෝෂයටපත් වෙන්න